ගමනෙ ගින්නිවූවෙදා සැනසුම් පවල් සලා ඔබ මාතවයි දිවාර අද සෝසුසුම් හෙලා ගමනෙ ගින්නිවූවෙදා සැනසුම් පවල් සලා දිවාර අද සෝසුසුම් හෙලා තිබේද හේයුගේ මාගේ චේතනා වැටහින්නේ දැන්ද ආදරේ ශෝක වේදනා ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුනා තනි වූ තනිවුනා ගමනේ ගින් නිවූවෙදා සැනසුම් පවන් සලා ඔබ මාදවයි දිවාර අද සෝසුසුම් හෙලා නන්දනගේ ගායනය ගැන මම කැමති මුලින්ම විමසන්න නෙළු අධිකාරී මහත්මියගේ. නන්දන මෙහෙමයි. අද ලොකු තරගයක්. නන්දන කොහොමත් හොඳට සිං කරනවා. අද දවසේ මට හිතෙනවා නන්දන තව ටිකක් ස්ථාවරව ඒ ගිහිල්ලා ගිහිල්ලා නතර වෙන තැන්, එතකොට ඒ දේවල් තව ටිකක් ස්ටෙඩි වෙනවා. අපි ස්ටෙඩි වොයිස් කියලා කියන්නේ ඒ වොයිස් එකේ පොඩි ලෙල් එහාට මෙහාට සෙලවීම් වෙන තැන් මම ගායනී දැක්කා. නමුත් ඒකෙන් අදහස් කරන්නේ නැහැ කොහෙත්ම ඔයා ගායනී දක්ෂ නැහැ කියන එක. ඒක නෙමෙයි කියන්නේ. තරංගේ පුරාවට අද ලොකු තරංගයක් තියෙනවා. ඒ තරංගය දෙනකොට ඔයාට මේ අඩුපාඩුව
ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ නිසා ඒවත් ටිකක් හදා ගන්න, හදිසියේවත් ඔබ ඉදිරියට ගියොතින් කියලා මම ඔයාලට උපදෙස් දෙනවා. මම ඔයාලට සුබ පතනවා. තික්ෂණ අනුරාධ මහත්මයා. නන්දන, මේ මටත් ඒ කියන්නේ මට ඇත්තටම ඔයා හොඳ මතක චරිතයක්. මොකද සයිමන් අයියායි මාටින් අයියායි ගීතේ නිසා. ඉතින් අද දවසේ මම හිතන්නේ ටිකක් දැන් මේක ඇත්තටම මිල්ටන් මල්ලවරච්චි මහත්මයාගේ ගීත කියන්නේ ටිකක් හැඟීම්බර ගීත. හැබැයි ඔබ උත්සාහයක නිරත වුණා. ඒ අර හැඟීම්බර ගතිය සමහර අලංකාරවල වලට යන්න උත්සාහ කරා. හැබැයි නමුත් මං හිතන එවැනි වූ අලංකාරවල වලට යන්න ඔයා තව ඔයාගේ කටහඬ පුරුදු පුහුණු කරන්න ඕන. ඉතින් ඒ අර ඒ යන උත්සාහයන් එක්ක තමයි සමහර තැන්වල පොඩි පොඩි අස්ථාවරකම් ආවේ. අද ගායනය හොඳයි. නමුත් බලමු මේ තරඟේ තියෙන මට්ටමත් එක්ක අද ඔයා අපට කොයි වගේ තැනකින් තියන්න වෙයිද කියන එක බලමු. ජය වේවා. බොහොම සතුටුයි. හේෂාන් ගමගේ මහත්මයා. නන්දන, හරිම සංගමයකින් ගීතය ගායනා කරා. නන්දර කියන්නේ ටිකක් වෙනස් ශෛලීන් තෝරගන්නවා. මොකද පැහැදිලිවම ඔහු මං හිතන්නේ මේ ගීතයක් තෝරගන්න ඇත්තේ භාවාත්මක හැඟීම වැඩිපුරම ජනනය කරන්න පුළුවන් ඔහුට තියෙන හැකියාව නිසා වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. නමුත් ඒ ගීතය තුළ යම් යම් තැන් සමහරක් කොටස් ඉතාමත්ම හොඳට ගායනා වුණා. සමහරක් කොටස් ගායනා වුණ නැහැ. ඉතින් මේක තුලනේ වෙද්දී කොහොම වෙයිද කියලා තාම කියන්න බෑ. නමුත් මම නන්දනට සුබ පතනවා. බොහොම සතුටුයි. නන්දන මේ තරඟාවලි බොහොම ජනප්‍රිය තරඟකරුවෙක්නේ. නන්දනට වඩා දන්නේ කොහොමද? සයිමන් අයියා මාටින් අයියා. ඉතින් නන්දනට සුබ පතනවා තවදුරටත් මේ තරඟේ රැඳෙන්න, ජයග්‍රහණය කරලා ලං වෙන්න වාසනාව ලැබෙන්න කියලා.